ඔබතුමාලා අපේ සංස්කෘතියට පහරක් දෙන්න හදනවා කියලා ඔබලා දේශපාලනඥ ප්‍රකාශයක් කරා. මේක මොනවද කියන්නේ? මේ රටේ දැන් අර මරබියට පත්වෙච්ච කට්ටිය අර පිඳුරු ගහේ දෙල්ලෙනවලුනේ. ඒ වගේ අපි දන්නවා දැන් පරාජයෙන් වියරු වැටිච්ච කට්ටිය මේ පරාජයෙන් බේරෙන්න මඩද අවලාදද ටොන් මෙට්‍රික් ටොන් ගානට හදමින් ඉන්නවා. ඉතින් මේ අපි දන්නවා ඉතිහාසෙන් බලය ගැනීම වෙනුවෙන් ජාතිවාදී ඇවිස්සුවා, ආගම්වාදී ඇවිස්සුවා, මිනිසුන්ගේ ලේ මතින් ගිහිල්ලා බලය ගත්තා. ඒවා පාස්කු ප්‍රහාර හරහා අපි දන්න දේවල්. එහිඳා බලය ගැනීම වෙනුවෙන් ආගම අහෝභාවිතා කළා. ඉතින් ඔය සමහර කට්ටිය සුදු ඇඳට, පිරිත් නූල් වැන්දට, පන්සල් පල්ලි ගියාට, චෛත්‍ය වලට වැන්දට, මහ පොළොට වැන්දට, ඔය නිවන් මඟ හොයාගන්න නෙවෙයි වඳින්නේ, ඔය පාර්ලිමේන්තුවට යන මාර්ගය හොයන්නේ, ඔය ජනාධිපති ධූරයට යන පාර හොයන්නේ. ඉතින් ජනතා විමුක්ති පෙරමුණ හැටියට හරි, අපි ජාතික ජන බලවේගය හැටියට හරි, අපි මේ ආගම් දහම් මිනිසුගේ හදවතේ තියෙන දෙයක්, අපි ඒක අවභාවිතා කරන්න සූදානම් නැහැ. එහෙනම් අපි පන්සල් ගියත් පල්ලි ගියත් ඒක අපි නිකම් මේ මාධ්‍යට සන්ත්‍රසාත්මක කරපු පක්ෂයක් නෙවෙයි. අපේ පක්ෂේ කවදාවත් ස්වාමින් වහන්සේ කෙනෙක්, පූජක පක්ෂ කෙනෙක් නාම යෝජනා දීලා ආගම් වලට හානි කරපු කණ්ඩායමකුත් නෙවෙයි. ওই සියලු කට්ටිය එහෙම කළා. ආගම දහම අවභාවිතා කළා. ඉතින් මේ කට්ටිය හැබැයි පෙනී ඉන්නවා ආගම රකින්න මූර දෙවතාවුන් හැටියට. අපි අහනවා මොකද්ද රැකපු ආගම කියලා. මේ රටේ කොච්චර ප්‍රශ්න තියෙනවද? මේ රටේ පුරාවස්තු වලට කොච්චර ප්‍රශ්න තියෙනවද? ජාතික වස්තුන් වලට කොච්චර ප්‍රශ්න තියෙනවද? ඉතින් පිරිත් නූල් බැඳන් සුදු ඇඳගෙන හිටියට රෑට සිරිපාදේ ගාන්ටාරේ ගැලවුවේ කවුද කියලා අහන්නකෝ. ඈ චෛත්‍ය වල චූඩාමාණික ගැලවුවේ කවුද කියලා අහන්නකෝ. ඈ එතකොට පිළිම වල පපුකෝර හරන්නේ කවුද රෑට? චෛත්‍ය වල පපුකෝර හරන්නේ කවුද? බුදුන් වහන්සේගේ හෘදේ වස්තු හොයන්නද ඔය මේ චෛත්‍ය වල මේ පපුකෝර හරන්නේ? එතකොට පිළිම වල පපුව හරන්නේ ඈ බුදුහාමුදුරන්ගේ හෘදේ වස්තු හොයන්නද? මේ රටේ වැඩි හරියක් නිදන් කොල්ල කාලා තියෙන දේශපාලඥයෝ. ඒ කට්ටිය හිතවත්. සාමාන්‍ය මිනිසුන්ට වට අත ගහන්න බෑ. මිනිසුන්ගේ තියෙන ආගමික භක්තියින්ද වට අත ගහන්නෙත් නෑ. බැකෝ දාලා ඩෝසර් කරේ සමහරු නිදන් කැඩුවේ. අපි දන්නවා මේ රටේ ඉතිහාසය. ආන්නේ එහෙම කට්ටිය දැන් ජාතික ජන බලවේගයට අවලාදන ගන්න සූදානම් වෙලා තියෙනවා. අපි සංස්කෘතිය නැති කරනවා. අපි ආගම ආවොත් ආගම දහම නැති වෙනවා. අපි ආවොත් දේපල රාජසන්තක වෙනවා. මේ ජාතියේ විවිධ බොරු වංචා දූෂණ කරපු කට්ටිය අපිට අවලාදන ගමින් ඉන්නවා. ඉන්ද පහුගිය දවසේ නාම යෝජනා බාර දීලා අනුර සෝදර වැඩ ආරම්භ කරේ මල්වත් අස්කිරිය ත්‍රෛනිකායක නායක ස්වාමින් වහන්සේලා හම්බුණා. අන්‍ය ආගමික නායකයන් හම්බුණා. ඒත උන්වහන්සේලා දන්නවා ජාතික ජන බලවේගයේ මොන වගේ ප්‍රතිපත්තියකද ඉන්නේ කියලා. ඒ වගේම අර කට්ටිය ගැන දන්නවා. ඔය උතුම් වූ සී දළදා වහන්සේගේ වටේනේ මේ රේස් පැද්දේ කට්ටිය. රේස් පැද්දේ නිර්වත රැඟුන් නැටුවේ ඒ වටේටනේ. ඉතින් කට්ටිය ඔය කියන දෙගොල්ලම බාර්ලයිසන් දුන්නේ. ඉතින් ඔක්කොම දීලා දැන් මේ ආගම ජාතිය ඉස්සරහට දාගෙන නැවතවතාව මේ රටේ ජනතා මුලා කරන්න හදනවා නම් අපි ආදරණීය ජනතාවට මේ රටේ කියනවා අපේ ආගම් දහම් සංස්කෘති රකින්න ඕනි. ඒ රකින්න පුළුවන් ආණ්ඩුවක් හදන්න ඕනි. ඉතුරු වෙලා තියෙන්නේ එක හදන්න ජාතික ජන බලවේගයේ පමණයි. ඕ ඉතින් ඒක අපේ රටේ සංස්කෘතිය. ඉතින් පෙරහැර පවතින්න ඕනි. ඉතින් අපිත් පුංචි කාලේ ඇත්තටම පන්සලේ පෙරහැරේ උණබිරේ ගහගෙන ගිය කට්ටිය. හරිද? එතන මේ රටේ සංස්කෘතිය, අනිත් එක අපේ අනන්‍යතාවය, අපේ දහමේ තියෙන අංග, ඒවා පවතින ඕනි. ඉතින් දැන් ඒක විදේශ ආකර්ෂණයට ලක් කරලා තියෙනවා. සංචාරක පවා නුවර පෙරහැර ඇතුළේ පෙරහැරවල ටික බලන්න එනවා. ඉතින් අපේ අභිමානය කියන එක නැති කරගන්න අපි සූදානම් නැහැ. ඒව නැති කර මේ පාලක විතරයි. ඉතින් මේ අපේ රටේ ඒ සම්ප්‍රදායන් සංස්කෘතින් සංරක්ෂණය කරලා ආරක්ෂා කරලා ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු ජාතික ජන බලවේගය හැටියට අපි කරන්න සූදානම්.